ඔක්තෝබර් 31 වෙනිදා එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ග්ලාස්නෝස් නගරයේදී කෝප් 26 නැමැති ලෝක මහා පරිසර සබළුව රැස් වෙනවා. මේකේ කෝප් කියලා කියන්නේ Conference of Parties 26 කියන එක. මේ සමුළුවට ලෝකේ රාජ්‍ය නායකයෝ ඒ වගේම පරිසරවේදීන් පරිසර මාධ්‍යවේදීන් මේ සියලු දෙනාම සම්බන්ධ වෙන මහ විශාල සමුළුවක්. කෝප් 21 පැවතුනේ කියොතෝ වල. ඒ කෝප් 21ේදී මුළු ලෝකෙම රටවල් එකඟ වුණා පරිසරයේ උෂ්ණත්වය දැනට කාර්මික විප්ලවයෙන් පස්සේ සෙන්සියස් 1.2කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. මේක අපිට යන්න පුළුවන් වැඩිම දුර ඇත්තටම 1.5ක් විතර. මේ නිසා මේක මේ 1.2 රඳවා තියාගන්න මුළු ලෝකෙම එකඟ වුණා. හැබැයි ට්‍රම්ප් ජනාධිපතිතුමා ඇමරිකාවේ ඔහු මේ එකඟත්වයෙන් ඉවත් වුණා. ඉවත් වෙලා කිව්වා නෑ මට මගේ කර්මාන්තශාලාවට ගල්ලංගුරු පාවිච්චි කරන්න ඕනේ. දැන් මේ ලෝකයේ ජනගහණයෙන් 4%යි ඇමරිකාවේ ඉන්නේ. හැබැයි ලෝකේ පරිසරය අපිරිසිදු කරන හා පරිසරය උණුසුම් කරන එකෙන් 25% කරන්නේ ඇමරිකාව. ඊළඟට චීනය. හැබැයි දැන් චීනය බොහොම වෙනස් වෙලා යනවා. ඒක ගැන මම වෙනම කියන්න. මේ මහා පරිසර සමුළුව පිළිබඳව IPCC Intergovernmental Panel of Climate Change කියන මේ මහා කමිටුව පරිසරවේදීන්ගේ වාර්තාවක් ඉදිරිපත් කළා. මේක පිටු 6000. මේ වාර්තාවේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කියන්නේ ලෝකයේ සියලුම රටවලට දැන් අවසාන රතු නියෝජනය මේ IPCC වාර්තාවෙන් දීලා තියෙනවා කියලා. මේක එක්සත් ජාතීන්ගේ පරිසර අර්බුද පිළිබඳ සමුළුව UNFCCC මේ සමුළුව ප්‍රකාශ කරන්නේ මේ වාර්තාවෙන් කිසිසේත් කල් දාන්න බැරි. ඒ වගේම නිදහසට කරුණු කියන්න බැරි අවවාදයක් මුළු ලෝකයටම දීලා තියෙනවා කියන්නේ. ඇත්තටම මේ පිටු 6-10 වාර්තාව එහෙමෙන් අරගෙන මමත් මේක ගැන බැලුවා. මට පේන්නේ මේ වාර්තාවෙන් සරලව කියන්නේ එක දෙයක්. ඒ තමයි මේ මිහිතලේ තුල සත්වයාට ජීවත් වෙන පරිසරය තියාගන්න ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය ඉතාම පටු ඉතාම නැරෝ පුංචි මාවතක් ඉතුරු වෙලා තියෙනවා. ඒ මාවත තමයි අපි පුළුවන් තරම් ඉක්මනින් මුළු ලෝකෙම පොසිල ඉන්ධන වලින් ඉවත් වීම. මේක තමයි මේ IPCC සමුළු වාර්තාවේ පිටු 6000ක තියෙන හරය කියලා මට හිතෙනවා. දැන් ඔය කාර්මික විප්ලවයෙන් පස්සේ ලෝකයේ සෙන්සියස් 1.2කින් මේ පරිසරයේ මේ මිහිකතේ උණුසුම වැඩි වුණා. අපිට යන්න පුළුවන් උපරිම 1.5 කියලා තමයි කියන්නේ. මේක දෙකට ගියොත් මේ මිහිතලේ පරිසරය මිනිසුන්ට හා සත්වයන්ට ජීවත් වෙන්න බැරි මට්ටමකට භයානක වෙන බව තමයි ලෝක පරිසරවේදීන් කියන්නේ. දැනටමත් දවසකට මේ අපේ මිහිතලේ තුලින් සත්වයෝ හා සාක දවසකට 137ක් සදහටම අපට නැති වෙනවා. ඒ නැති වෙන්නේ මේ පරිසරයට ඔරොත්තු දී ගන්න බැරි වෙනවා. දැන් මීමැස්සි කුලේ සත්තුන්ට සමනල කුලේ සත්තුන්ට මේ ප්‍රශ්නේ විශාල වශයෙන් අද ලෝකේ බලපාලා තියෙනවා. දැන් මීමැස්සෝ තමයි ගාක් අපේ ආහාර වර්ග පරාගණය කරලා ඒ භෝග මල් භෝග බවට පත් කරන්නේ. මීමැස්සෝ නැති වුණොත් මේ හුඟක් අපේ ගස්වල පළදාව නැති වෙලා යනවා. ඉතින් ලෝකේ එක පරිසරවේදී පිරිසක් කියන්නේ ලෝකේ මීමැස්සෝ නැති වෙලා ගියොත් මාස 6කට වඩා මිනිසාට ජීවත් වෙන්න බෑ කියලා. ඒ මොකද නිෂ්පාදනය වෙන පළතුරු, එළවලු, ආහාර වර්ග හැදෙන්නේ නැහැ මේ මීමැස්සාගෙන් සිද්ධ වෙන පරාගණ කටයුත්ත නැතුව. ඒ නිසා අද අපිට දැන් මේ කෝපිසය සමුළුව ස්කොට්ලන්තයේ තියෙන සමුළුව මුළු ලෝකෙම එකතු වෙලා එක තීරණයකට යන්න ඕන. දැනට ලෝකයේ මහා
පරිසර දූෂකයා හැටියට ඇමරිකාව පහුගිය දවස්වල ඉවත් වුණත් ඇමරිකාවේ සමහර ප්‍රාන්ත මේ ප්‍රාන්ත 8ක්ම මේ වෙනකොට තමුන්ගේ වාහන ඉන්ධන භාවිතයෙන් ඈඩ් කරලා විදුලියට යන්න තීන්දුව අරන් තියෙනවා. ඒ වගේම ඊළඟ මහා පරිසක දූෂකයා වන චීනය මේ වෙනකොට ලෝකයේ වේගයෙන් මහ බලවතාට කිට්ටු වෙමින් මහ බලවතා පරාජය කරමින් යන අතරම ඇත්තටම චීනය මේ වෙනකොට ලෝකයේ ලොකුම ජලාශය හදනවා. දැන් ඒක වැඩ ඉවරයි. ඒ වගේම ලෝකයේ ලොකුම ජලාශ වේල්ල බඳිනවා. ඒ වගේම ලෝකයේ ලොකුම විදුලි බල මධ්‍යස්ථානය බිහි කරනවා. යන්සි කියන නදිය හරස් කරලා හදන මේ ජලාශයේ එක්රොස් වන ජල ප්‍රමාණය කොච්චරද කියලා කිව්වොත් අපේ මේ පෘථිවිය පුරේ ඉඳලා දකුණට තප්පරයකට කිලෝමීටර 1461කින් වේගෙන් මෙහෙම කැරකෙන. මේ වේගය ටිකක් අඩු වෙනවා කියලා තමයි කියන්නේ. මොකද ඒ ජලාශයේ මේ භූමියේ එක තැනක ඉච්චන විශාල දල කඳක් රැඳීම නිසා මේ පෘථිවිය කැරකෙන වේගෙ තාම දශම ගානක වේගය අඩු වීමක් සිද්ධ වෙනවා කියලා තමයි කියන්නේ. දැනට ලෝකයේ තියෙන විදුලි බලය නිෂ්පාදනය කරන ලොකුම බලාගාරය තියෙන්නේ ප්‍රංශයේ. ඒක පරමාණු බලාගාරයක්. ඒකේ කිලෝ මෙගාවොට් 6ක් හරි 7ක් හරි නිෂ්පාදනය කරනවා මට මතක විදියට. හැබැයි මේකේ 22.5ක් නිෂ්පාදනය කරනවා. ලෝකයේ අද තියෙන ලොකුම බලාගාරය වගේ 5 ගුණයක තරම් විදුලි බලයක් මේකේ නිෂ්පාදනය කරනවා. ජල විදුලි බලයක්. ඒ වගේම තමයි ඔහුන් ලෝකයේ ලොකුම සුළං විදුලි නිෂ්පාදකය බවට පත් වෙන්නේ. ඒ වගේම ලෝකයේ ලොකුම සූර්ය බල විදුලි නිෂ්පාදකය බවට පත් වෙන්න චීන වේගයෙන් වැඩ කරගෙන. මේක ගැන ඇත්තටම අපි සතුටු වෙන්න ඕන. මොකද මේ චීන ආසියාවේ මේ අපේ රටක්. ඒ වගේ රටක් ලෝකයේ මහා බලවතාවන ඇමරිකාව පරාද කරලා උඩට යන්න යමින් ඉන්න මේ වෙලාවේ දැනටමත් චීනය මිලදී ගැනීම ශක්තිය අතින් ඇමරිකාවට වඩා බිලියන 5000ක් උඩින් ඉන්නේ. හැබැයි අදත් ලෝකයේ ලොකුම දළදේශීය නිෂ්පාදනයේ හිමි පුද්ගලයා ඇමරිකා එක්සත් ජනපදයේ 2026.7යි චීනය 2014.8යි. හැබැයි පහුගිය වසරෙත් චීනය උඩට ගියා ඇමරිකාව ටිකක් පල්ලෙහාට ආවා. එතන තව අවුරුදු 5ක් 6ක් යනකොට කොහොම වුණත් ඇමරිකාව මේ පහු කරගෙන චීනය යයි. ඒ යනකොට අපිට තියෙන සතුට තමයි අර ලෝකයේ දෙවැනි මහා පරිසර දූෂකයා හැටියට ඉතපු චීනය යන්නේ සම්පූර්ණ පොසීල ඉන්ධන අතහැරලා මහා සූර්ය බල ශක්තියක් මහා හුළං බල ශක්තියක් හා ලෝකයේ ලොකුම ජල විදුලි බල ශක්තිය නිෂ්පාදනය කරන රටත් හැටියට තමයි එහෙම යන්නේ. ඒ නිසා ඇත්තටම මේ කෝප් 26 සමුළුවට මම හිතන්නේ චීනය යන්නේ හරි අභිමානයි. චීනය ගිහිල්ලා මේ පොසීල ඉන්ධන දහනය සහ පරිසර දූෂණයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවයි කියන සහතිකේ දෙයි. මේ වෙනකොට නෝර්වේ වගේ රටක් 2025 වෙනකොටම සම්පූර්ණයෙන්ම ඉන්ධන වලින් අයින් වෙනවයි කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඉන්දියාව 2030 වෙනකොට වාහන ඉන්ධන පාවිච්චියෙන් ඉවත් වෙනවයි කියලා දැන් ඉලක්ක කරගෙන කටයුතු කරගෙන යනවා. ඒ වගේම ජපානය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව මේ රටවල් සියල්ලම අද වේගෙන් තමුන්ගේ වාහන විදුලි වාහන බවට පත් කරමින් ඉස්සරහට යන්න අවශ්‍ය වැඩ කටයුතු බොහොම වේගෙන් කරගෙන යනවා. ඒ නිසා ඇත්තටම මේ පරිසරයේ තියෙන මේ අනතුර අපි අපේ ලෝකයේ මේ වෙලාවේ වාසනාවට දැකලා තියෙනවා. ට්‍රම් දැක්කේ නැතුණාට මම හිතන්නේ ඇත්තටම බයිඩන් මේ සමුළුවේදී නැවත මේ ගිවිසුමට එකතු වෙලා මේ මිහිකත මිනිසුන්ට විතරක් නෙවෙයි සත්තුන්ට බේරගන්න ඉතිරි කරගන්න අඩුම වශයෙන් අපේ මේ 1.2කින් ඉහළ ගිය උෂ්ණත්වය 1.5න් උඩට යන්න නොදී බේරගන්න අවශ්‍ය කටයුතු අවශ්‍ය ගිවිසුම් වලට එළඹයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒක අපේ ප්‍රාර්ථනයක් වෙන්න ඕනේ. හැබැයි මිහිකතේ මේ විලාපය මෙතනින් ඉවර වෙන්නේ නැහැ. අද අපේ පෘථිවි තලයේ 1950 වනාන්තර තිබ්බ 15. අද තියෙන 6යි. දැන් මේ 6 හැම අවුරුද්දකම මේ හෙක්ටයර් මිලියන 78කින් වන රොදා අයින් වෙනවා. එහෙම අඩු වෙනකොට පරිසරයේ උණුසුම් වෙනවා. මේ වන හරණය, මේ වන විනාශය
මේ මිලියන 78කින් හැම වසරකම විනාශ වෙන එක අපි නතර කරගන්න. ඒ වගේම දිනපතා සත්වයෝ හා සාක සදා කාලිකවම අපට 137ක් අහිමිලා යනවා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. මේ අපේ අතර ජීවත් වෙන අපේ අතර වැඩෙන මේ පැලෑටි හා සතුන් 137 දෙනෙක් හැම දවසකම සදාටම මේ මේකට අහිමිලා කරනවා කියන එක මහ විශාල ප්‍රශ්නයක්. මේ පරිසරයේ සමතුලිතය රැකගන්න එක මහා ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා ඇත්තටම මේ 1.2 එහාට මේ මේ උණුසුම ගෙනියන්නේ නැතුව නැතුව මේක ආරක්ෂා කරගන්න අවශ්‍ය සියලු දේවල් අපි කරනවා. ඒ වගේම තමයි මේ පොසිල ඉන්ධනවල අතුරු නිෂ්පාදන තමයි ඔය රසායන ද්‍රව්‍ය. අතුරු නිෂ්පාදන තමයි පොහොරත්. ඒ නිසා ඇත්තටම පොහොර නැති වෙනකොට කෘමිනාශක ද්‍රව්‍ය වගේ දේවල් නැති වෙනකොට අමාරු වුණත් මාරි තමයි ඇත්තටම ඒක පාටම එහෙම වෙච්චම මිනිස්සුන්ට කවුසල පොළේ ගැහුවා වගේ වෙනවා. හැබැයි මෙතනටම ලෝකයේ යම් කිසි දිනක යන්න ඕන. 1965ට කලින් අපි පොහොර කිසි දෙයක් රට පොහොර කියන දේවල් දන්නෙත් නැතුව තමයි අපි ගොවිතැන් කරේ. ඒ වගේම කෘමිනාශක ද්‍රව්‍ය වල්නාශක ද්‍රව්‍ය වගේ දේවල් දන්නෙත් නැතුව තමයි අපි වගා කටයුතු කරේ. මට මතකයි ඒ කාලේ ට්‍රේන්ටි එකෙන් පිට වෙන අපේ දරුව හුඟක් ප්ලාන්ටස් ලැහැටට ගිහලා ට්‍රේනින් වෙනවා. ට්‍රේනින් වෙලා අපේ පවුල් වල අයත් ට්‍රේන්ටි ගියාය. ඉතින් ට්‍රේනින් වෙලා ආව ගමන් ඉස්සෙල්ලම අර සුපරින්ටෙන්ඩන්ට් ට්‍රේනින් එකට ආපුවම වතු වලට ඉස්සෙල්ලම කරන්නේ උදුළු ගන්න දෙන්නේ. උදුළු ඊට පස්සේ වැටවල් වදින්න දෙන්නේ. එහෙම තමයි කරේ. ඒ කියන්නේ ඒ කාලේ වල් බෙහෙත් ගැහුවේ නැහැ. ඉතින් අද හැබැයි වතු අධිකාරිවරු වතු අයිතිකාරෝ වල් බෙහෙත් නැතුව බෑ කියලා මර හඬ දෙනවා. රසායනික පොහොර නැතුව බෑ කියලා මර හඬ දෙනවා. හැබැයි මේ තත්ත්වය ක්‍රමානුකූලව වෙනස් කර ගැනීම සඳහා අපි සූදානම් වෙන්න ඕන. අද අපි හයිබ්‍රිඩ් දැයලවලු ඇට වර්ග අපි බී වර්ග හදන්න. ඉතින් ඒවට රට පොහොර ඕන තමයි. හැබැයි ඉතින් ඉස්සර අපි අපේ බීජ අපි හදාගත්තා. ඉතින් එතනට මේ රට තල්ලු කරගෙන යන එක ගැන අපිත් ඉතාම ඉහලින් කල්පනා කරන්න ඕන. ඒ වගේම දැන් අපි තෙල් හා ගෑස් ගන්න යන්නේ උදේ ගම්මන් පිළ අමාත්‍යතුමාට ලොකු උත්සාහයක් දරනවා. ඒ වගේම ඔහු විශේෂ පනතක් ගෙනල්ලා ආයුචිකෝ කැඳෝ ගන්න ලොකු උත්සාහයක් දරනවා. ඉතින් හොඳයි පුළුවන් තරම් ඉක්මනින් අරගෙන පුළුවන් තරම් ඉක්මනින් ඒ ටික විකුණලා රට මේ ඉන්න තැනින් ගොඩදාගෙන අපි ඉතින් මේ ඉන්ධන පාවිච්චියෙන් අපිත් ඈත් වෙන්න අවශ්‍ය කටයුතු කරන්න. මේ මෙහි කතේ විලාපේ ඔතනින් ඉවරත් නැහැ. එහෙම මම කියන්නේ අපි හැම වසරකම අපේ මහා සමුද්‍රයට කුණු ටොන් බිලියන 12ක් අපි මුහුදට දාන. මේ කුණු වලින් 60% විතර පොලිතින් ප්ලාස්ටික්. ඒ ආපහු ගත්ත පොසිල ඉන්ධන. ආපහු ගත්ත 60% මේ පොලිතින් ප්ලාස්ටික් වර්ග ඒවා තමයි මුහුදට යන්නේ බිලියන 12. ඒ වගේම අපි වසරකට ට්‍රිලියන 19ක් තාම අපිරිසිදු විෂ ජලය ජරා ජලය අපි ට්‍රිලියන 19ක් අපි මුහුදට දාන. ඉතින් මේ මුළු පෘථිවි තලයේම මේ මහ පොළොව තියෙන්නේ 29.1 71.9ක්ම තියෙන්නේ මහ මුහුද. ඉතින් මහ මුහුද අපි අපවිත්‍ර කරගෙන මේ මහමුදේ ජීවත් වෙන පැලෑටි වර්ග හා මත්ස්‍ය වර්ගය විනාශ කරගෙන මේ පෘථිවියට පැවැත්මක් නැහැ. මට මතකයි ආතර් සී ක්ලාක් එතුමාගේ මරණයට කලින් එතුමා ඊය 3000 කියලා පොතක් ලිව්වා. ඒ පොතේ එතුමා කියන්නේ එතුමා මේ විද්‍යා ප්‍රබන්ධ කර්තෘවරයෙක් ඔබතුමා දන්නවා. තාම ලස්සන විද්‍යා ප්‍රබන්ධ ගොතපු කෙනෙක්. අපට ඔය හෑන්ඩ් ෆෝන් අතට එන්න අවුරුදු 25කට කලින් ඔහුගේ විද්‍යා ප්‍රබන්ධයක ලියනවා තව අවුරුදු 20කින් මේ ලෝකේ මිනිස්සු ගිනි පෙට්ටියක් වගේ එකක් සාක්කුවේ දාගෙන ගිහිල්ලා ලෝකයට කතා කරයි කියලා බටන් එකක් පන. ඒ වගේම එයා ඔය ඊය 3000 වල කියන්නේ පෘථිවි මේ මුළු භූමි ප්‍රදේශය 29.1 උත්තරද්‍රවය දක්ෂිණද්‍රවය ඊළඟට කාන්තාර ඊළඟට මහා ගිරි සිකර අරවා මේවා සේරම ගියාම
ඉතුරු වෙන්නේ 111ක් විතර ප්‍රමාණයක්. මේකෙන් 105ක විතර මිනිස්සු ඉන්නවා. අනිත් ඒවා ඔය මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් ඔය පාරවල්, වැව්, අමුණු, ජලාශ, ශාලා අරවා මේවා එම 111ක වගේ එහෙම ගානක තමයි අපි ඉන්නේ. මේ අවුරුදු 30-40කට කලින් නම් අපි ඇත්තටම 105ක හිටියි. බෑ දැන් අපි අර අපිට ජීවත් වෙන්න බැහැ කිව්ව කාන්තාර ඇතුළට අපි ගිහිල්ලා තියෙනවා. අපි දැන් කාන්තාරවල මහා සංචාරක හෝටල් දාලා නම් ඒකුත් ව්‍යාපෘති දාලා එහෙම ගිහිල්ලා දැන් අපි ඒ ඉන්න බෑ කියන ඒ භූමියේ යම් ධර්මකට අපේ මිනිස්සු ඒවලට ඇතුල් වෙලා තියෙනවා. ඉතින් හැබැයි මේ ආතසි ක්ලාක් කියන්නේ අපි මේ පෘථුවිය සම්පූර්ණයෙන් ස්වාභාවික ගස් වනාන්තර ජලාශ සතුන්ට ඉඩ දීලා අපේ සියලුම ආහාර මනුෂ්‍යයාගේ මුහුදෙන් ගන්න කාලයකට යන් කියන එක තමයි ඊයේ 3000 පොතේ යා කියන්නේ. තල්මසුන් එනවා මෙහෙම. ඇවිල්ලා තල්මසුන් ඇවිල්ලා මෙහෙම මේ වරායේ පාක් කරනවා. පාක් කරපම ගිහින් ටක් ටක් ගාලා මේ අපි කිරි ගන්න මේවා දානවා තල්මසුන්ගේ වලට. ඒතර එක තල්මසෙක්ගෙන් අපි මේ බැරල් 10ක් 15ක් කිරි ගන්නවා. කිරි ගන්නවා. අර ගත්තම තල්මස ආයේ යනවා. ඉතින් එහෙම 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 කාලෙකට යන් ඊළඟ මුහුදු පැලෑටි මුහුදු මුහුදේ වගා කරලා එහෙම එහෙම මේ මේ අපි ජීවත් වෙමු කියන ඒ එහෙම සඳහන් කරන එහෙම නැත්තම් මේ 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 මිහි කත මිනිසුන්ට ඉන්න බැරි තැනක් වෙයි කියලා. ඒ සමම හිතන්නේ ඇත්තටම අපි මේ පරිසරයේ උණුසුම් වීම හා පරිසරයේ අපිරිසුදු කිරීම සහ මුලින් බැහැර කරන ක්‍රියාදාමයකට යන්නේ. ඒක මහා අමාරුකක් නෙවෙයි. අද ලෝකයේ අපිරිසිදුයි. මේ කොළඹ නගරය දකුණු ආසියාවේ තිබෙන අපිරිසිදුම නගරය. හැබැයි මේක ලස්සනම නගරය කරා. ඒකට ගෞරවය යන්නේ අපේ ඔය දැන් ඉන්නේ ජනාධිපතිවරයාට. හැබැයි එහෙම කරා ඒක කරන්න පුළුවන් දේවල්. ඒවා බැරි දේවල් නෙවෙයි. ඒ නිසා ඇත්තටම මුළු ලෝකෙම මේ කුණු කසල බැහැර කිරීම පිළිබඳවත් කුණු කසල මුහුදට යෑම වැළැක්වීම පිළිබඳවත් පරිසරයේ පිරිසිදුව තබා ගැනීම පිළිබඳවත් පරිසර උණුසුම් කිරීම ඈත්වීම පිළිබඳවත් අපි අර එක්සත් ජාතීන්ගේ පරිසර විෂමතා පිළිබඳ එකමුතුව කියනවා වගේම කල් නොදම නිදහස කරුණු කියා මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඉතාම වැදගත් කියලා තමයි මම කියන්නේ.